ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. පසුගිය දේශනාවේදී අපි දැන ඉගෙන ගත්තා ඉන්ද්‍රිය දැනීම් මට්ටමක ඉඳලා මේ සංසාර ගමන පුරාවටම අපි මේ ලෝකය විඳපු නිසා අපි හැම දිනාටම මහා දුකක් උරුම වුණු වග मे इंद्रिय दनी मट्टमे इंदला अपि हेम वेलावकम दुखिंग निदहस्वेन्न उत्साह दरुवत् अपि नवत नवतात् दुकटम तल्लु उना मिसक अपट दुखिंग गलवेन्न पुलुवांकमक् लबुने नै हेम वेलावेम दुखिंग निदहस्वेन्न करपु उत्साहयन् तुल दुकम अपट उरुम उना अपि කරපු උත්සාහයන්හි අපට පුංචි ආශ්වාදයක් ලැබුණු වෙලාවල් තිබ්බා තමයි. හැබැයි ඒ ආශ්වාදයත් එක්කම අපිට විශාල ආදීනවයක් උරුම වුණා. මෙහෙම සංසාර භව ගමන පුරාවටම අපේ දැනීම් මට්ටමේ ඉඳලා දුකෙන් නිදහස් වෙන්නට මම්පෙත් හොයපු හින්දා උත්සාහ දරපු නිසා ක්‍රියා කරපු නිසා අපි හැම දිනාම මේ සා දීර්ඝ කාලයක් නැවත නැවතත් දුකටමපත් වුණා මිසක දුකෙන් නිදහස් වෙන්න බැරි වුණා. පින්වත්නි අපේ දැනීම් මට්ටමේ ඉඳලා දුකෙන් නිදහස් වෙන්නට පුළුවන්කමක් නැති නිසා තමයි බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා කල්ප ලක්ෂ ගණන් මහා කුසල් සම්භාරයන් රැස් කරලා महा ज्ञान मट्टम दियुनु करगेन अपे दनीम मट्टम इक्मवपु ज्ञान मट्टम का इंदला मे लोके दिहा बलला मे लोके तियन एत्ते एति सेटियत तेरुं अरगेन उन वहन सेला मे सदातनिक दुकें अत मिदिला अमामह निर्वान दातुवत वडिन्नत पुलुवांकम लबुने ලෞතරා බුදුරජාණන් වහන්සේ අනාදිමත් සංසාර භව ගමනේ ගොඩාක් දුක් විඳලා පාරමී පුරලා ලෞතරා බුදු වෙලා අපේ දැනීම් මට්ටමින් ඔබට ගියපෝ අපට නොදැනෙන අපි නොසිතන අපට අසු නොවන තවත් පැත්තකින් මේ ලෝකයේ දිහා බලන හැටි උන් වහන්සේ අපට පෙන්වලා දුන්නා अन्न ए विधिहट लोके दिहा बलपुहाम मे लोके अपट गेलवेन्न पुलुवंकेने कुन्वहांसे अपट पेन्वला दुन्ना एनिसा पे दनी मट्टमें आयिंग्वेला आर्यन वहांसे लागे दनी मट्टमे इंदला मे दुखें निदहस्वी मे प्रतिपदावक अपि होया गत्तोत क्रमयक होया गत्तोत ए आर्यन वहांसे लागे दनी मट्टमे इंदला अपि दुखें निदहस्वी मट उत्साह दरुवोत अपटे कांतेम मे दुखें निदहस वेन्न पुलुवांकम लबेनवा पिंगवात्नि मं दें ओबट कियला देन्नं मे इंद्रिय दनीम मट्टम इक्मवा गियपु ज्ञान दनीम मट्टमक इंदला मे लोके दिहा बलन्ने मे लोकय दनगन्ने कोहोमद कियन कारणाव मं दें मे इंद्रिय दनी मट्टम इक्मवा गियपु प्राज्ञा दनी मट्टमक इंदला मे लोके दकिन हेटी पिलिबंद पुंचि विस्तरयक् ओबट करन्नं हबै मे विस्तरय मे धर्मय इस्सरो महान केनेक् नं अभिधर्मय पिलिबंद पुंचि हो दनुमक् नैत्तं विदर्शना भावनाव संबंधव पुंचि हो दनुमक् नैत्तं ओबट मे कियन कथाव तेरेन्ने नैति वेयि मे कथा मंग उबट कियान्ने इंद्रिय दनी मट्टम अभिभवागियपो ज्ञान दनी मट्टमक इन्न केनेकुट मे लोके पेन्ने कोहोमद कियन कारणाव पोड्डक् कियला देन्न मेक उबट नोतेरुनाट कमक् नै मोकद मे दहम साकच्छाव पटन् गत्ते उबट मेक नोतेरेन निसामयि उबट मेक तेरेनवा नम् मे दहम साकच्छाव अपट मेतुवाक् दुर मेहेम सरलव विस्तर करगेन पहदगेन एंट अवश्यतावयक् नै
ඔබට මේ කාරණාව නොතේරෙන නිසාමයි තේරුම් ගන්න ගොඩක් දුෂ්කර නිසාමයි බොහෝ කාලයක් ධර්මය දැන ඉගෙනගෙන ධර්මය සම්මර්ෂණය කරලා ලබාගත යුතු අවබෝධයක් ඇතුලේ ඉඳගෙන සුතමේ ඥානයක් ඇතුලේ ඉඳගෙන මේ කාරණා එකින් එක පැහැදිලිව අපි විසඳ ගන්න ඕන නිසාමයි ඔබ හැම දිනාට ඉතාම සරලව මේ සතර පරමාර්ථ ධර්මයන් තුලින් ඉතාම පහසුවෙන් විදර්ශනා ඥාන උපදව ගන්න හැටි පිළිබඳ මේ දහම් සාකච්ඡාව ආරම්භ කළේ පින්වත්නි අපි දැන් උදාහරණයක් වශයෙන් ගමු මේ ඥාන මට්ටම දැනීමක ඉඳලා ඥාන මට්ටමේ දැනීමක ඉඳලා මගේ අතේ තියෙන මේ වට අත්ත දකින්නේ කොහොමද කියන කාරණාව මේක නොතේරුණා කියලා පොඩ්ඩක්වත් මේ දහම් සාකච්ඡාව ඉදිරියට ශ්‍රවණය කරන එක නවත්තන්න එපා ඔබට නොතේරෙන බවම දැන දැනමයි මම මේ කතාව විනාඩි කීපයකින් කියන්නේ අනාගතයේ දවසක පිළිවෙලින් ලස්සනට ඉගෙනගෙන ගිහිල්ලා ඔබ හැම දිනාටම මම මේ කියන කතාව එක මොහොතක එක ක්ෂණයක ඔබේ ඥානය තුලින් මේසා විස්තර ඇති දර්ශනයක් පෙරපසු නොවි එකම මොහොතක ඔබේ මනස තුල පහළ කරගන්නට ඔබට පුළුවන්කම ලැබෙනවා ඒ පුළුවන්කම ලැබෙන තාක් කල් මේ දහම් සාකච්ඡාව අපි ඉදිරියට අරගෙන යනවා පින්වත්නි දැන් මේ මගේ අතේ තියෙන වට අත්ත දිහා බලන්න මේ වට අත්ත ඉන්ද්‍රිය දැනීම් මට්ටමක ඉඳලා ඥාන දැනීම් මට්ටමට ගිහිල්ලා මේ වට අත්ත දකින්නේ කොහොමද කියන එක අපි දැන් බලමු හැමදෙනාම මේ කියන කතාව මෙතන අභිධර්මයේ හොඳට ඉගෙනගත්තු පින්වතුන් ඉන්නවා නම් ඒ පින්වතුන් මේ කියන කතාව පටලව ගන්න එපා මොකද මම මේ උදාහරණය කියන්නේ ගොඩාක් ගැඹුරට ගිහිල්ලා නෙවෙයි සරල තැනක ඉඳගෙන තමයි මං මේ ඥාන දැනීම් මට්ටමින් මේ වට අත්ත දකින්න හැටි ගැන කියන්න හදන්නේ අභිධර්මයේ කරුණු කාරණා අරගෙන මේක ගැඹුරටම අරගෙන ගියොත් අවසානයේට ශුන්‍ය අවස්ථාව දක්වාම මේක බෙද බෙදා අරගෙන යන ඥානයක් ගැන කිව්වොත් ඇත්තටම මේකේ අලුත් පිරිසක් ඉන්න හින්දා ධර්මය නොදන්න පිරිසක් ඉන්න හින්දා ඒ හැම දිනාටම මේක අපබ්‍රංශයක් වාගේ වෙන්න පුළුවන් සමහර වෙලාවට අපේ දහම් සාකච්ඡාවෙන් ඉවත් වෙලා යන්නත් පුළුවන් ඒ නිසා මං ගැඹුරුත් නැති සරලත් නැති මධ්‍යම මට්ටමක තියාගෙන මේ මගේ අතේ තියෙන වට අත්ත ඥාන දැනීම් මට්ටමක ඉන්න කෙනෙක් දකින්නේ කොහොමද කියන කාරණාව තමයි මේ විස්තර කරන්න යන්නේ එනිසා මේ කාරණාව හොඳට සිහියෙන් අහගෙන ඉන්න ඔබට තේරෙනවද කියලා විතරක් බලන්න නොතේරුණාට කමක් නැහැ තේරෙන විදිහට පිළිවෙලට අපි ඉදිරියේදී මේ පිළිබඳ සාකච්ඡා කරනවා අපි මේ සාකච්ඡාව පටන් ගත්තෙම අපට නොතේරෙන අපට තේරුම් ගන්නට අමාරු අපට නොදැනෙන දෙයක් ඉතාම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන ආකාරයට දැන ඉගෙන ගන්නටයි අපි මේ දහම් සාකච්ඡාව පටන් ගත්තේ. එනිසා හැමදෙනාම මේ දහම් සාකච්ඡාව සමග සම්බන්ධ වෙලා මේ නොතේරෙන දහම් කාරණා තේරුම් ගන්නට උත්සාහවත් වෙන්න.